එක්සත්ජාතික පක්ෂයන්නේ ඔක්කොම ඉල්ලුවේ එක්සත්ජාතික පක්ෂයෙන් ඉල්ලද්දි ඔක්කොම චරිත එක්සත්ජාතික පක්ෂයේ බෝඩ් එක නොවෙන්නට ඔය බෙදුනා කියන ඔයා ඔබ හිතන අයට ඉල්ලන්න පුළුවන්ද දිනන්න පුළුවන්ද ආ මීට ඉස්සෙල්ලත් ඔක වෙලා තිබුණා එක්සත්ජාතික පක්ෂයේ ඉන්නකන් ඔක්කොම චරිත මම ඇතුළු ඔක්කොම එක්සත්ජාතික පක්ෂයෙන් පිටට ගිය අයට අතීතේ වෙලා තියෙනවා ඔබ අහලා තියෙනවනේ එක්සත්ජාතික පක්ෂයෙන් පිටට ගිය ඔය වගේ අය නෙමෙයි රටම ලෝකෙම පිළිගන්න අය ආ විවිධ සංකල්ප මේ රට හඳුන්වා දුන්නා ඒගොල්ලොත් අවසානයේ රුපියල් 5ක සමාජිකත්වයේ අරගෙන සිරිගොතට ඇවිල්ලා තමයි පක්ෂ සමාජිකත්වයේ දාලා ආපහු දේශපාලනය කරේ. ඉතින් ඒ නිසා මේ එහෙම හිතන්න එපා. එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් ඉස්සරහට යනවා. කිසිම බලවේගයක් කිසිම ඇටැක්යක් නැහැ කියන එකයි කියන්නේ. ඉතින් ඇටැක් එක හැම දේශපාලනය කරද්දී ඕන බලවේගයක් බලවේග තමයි. බලවේග වලට මුහුණ දීලා අපි මැතිවරණ ව්‍යාපාරය කරන්න ඕනේ. ඒ බලවේගය මේ බලවේගයේ තරම හොයාගන්න පුළුවන් මේ වෙන විදිහේ. මොකද බලවේගයේ ඉන්න බලවේගයේ හදන්න හිටපු ප්‍රබල මුදල් නැමැතිවරයත් අද එළියට ඇවිල්ලා තියෙනවා. තවත් අය අයින් වෙවි යනවා. ඉතින් එතකොට මේ බලවේගයේ හීන වෙලා දිය වෙලා යනවා බව අපිට පේන්නේ. නැත්තම් රටේ හිටපු මුදල් නැමැතිවරයා මේ ওই බලවේගය හදන්න පළවෙනි දෙවෙනි වෙඩමුරියේ තිබ්බා මාතරට ගෙනල්ලා. ඉතින් එතුමත් එළියට ඇවිල්ලා කියනවනේ මේක පුස්සක් කියලා. ඉතින් මම දන්නේ නැහැ අතුනේ මම හිටියේ නැහනේ. අතුනේ මොකක් කරලා ප්‍රශ්නයක් ඇති තව අපිට කට්ටිය කතා කරන විදිහුනු පේනවා මේ අපෙන් නාම යෝජනා කැන්සල් වුණා වෙනවද කියලා තහා හිටියා 15 20ක් අපෙන් ඉල්ලන්නේ එහෙම වුණොත් ආපෝ එක්සත් ජාතික පක්ෂය කොහෙද අපෝයෝ අනිවාර්යෙන් මේ නාම යෝජනා කැන්සල් වෙයි කියලා බලාගෙන හිටිය ඒගොල්ලෝ හරි දුක් වෙනවා දැන් ඒක නොවිච්ච වේම පිළිබඳව මැතිවරණයෙන් පස්සේ ඉතින් ආපෝ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් වෙයි අදාළ අය විතරක් අදාළයි කියන්නේ හොඳ මිනිසුන් හොඳ දේශපාලනඥයින් මේ පක්ෂයට පක්ෂයේ සහ රටට අනාගතයක් ඇති කරන්න පුළුවන් අය නිකන් ඒ වෙලෙට තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවල යන අය නෙමෙයි